අපි අද මේ කතා කරන්නේ යන්නේ ටිකක් පුදුමසහගත අපූර්ව පරීක්ෂණයක් ගැන. ඔයාලා හිතනවද අපේ මලේ විද්‍යාගාරයක පෙත්‍රදේශයක් ඇතුළේ නිර්මාණය කරගන්න පුළුවන් කියලා? ඒත් ඇත්තටම මෙන්න මේ කාරණය ගැන මේ විද විද්‍යාඥයෝ ගොඩක් උනන්දු වෙන මාතෘකාවක්. අපේ මොළේ හැදිලා තියෙන්නේ බිලියන ගාණක් න්‍යිරෝන එකතු වෙලා කියලා. ඒ වගේම තමයි මේ න්‍යිරෝන අතරේ පොඩි පොඩි සම්බන්ධතා ට්‍රිලියන ගාණකටත් වැඩියෙන් තියෙනවා. ඉතින් ඇත්තටම මේ මොළේ කියන්නේ ගොඩක් සංකීර්ණ විවරයක්. තාම මේ මොළේ ගැන අපි දන්නේ ගොඩක් පොඩි කරුණු ප්‍රමාණයක් විතරයි. තාම කාටවත් පුළුවන් වෙලත් නැහැ මේ මොළේ ක්‍රියාකාරීත්වය ගැන හරියටම පැහැදිලි කරන්න. මේ විදිහට අපේ මොළේ ගැන අධ්‍යයනය කරන එක අපහසු වෙලා තියෙන ප්‍රධානම අපේ මොළේ තියෙන හිස් කබලක් ඇතුළේ හින්දා. ඉතින් ඉස්සරම හිටපු විද්‍යාඥයන්ට මේ මොළේ ගැන අධ්‍යයනය කරන්න ඉඩක් හම්බුනේ කෙනෙක් මිය ගියාට පස්සේ. හැබැයි ඒ විදිහට එයාලට කරන්න පුළුවන් වෙන පරීක්ෂණ ගාන ගොඩක් සීමිතයි. මොකද අක්‍රියෝන මොළයකින් ජීවක්‍රියා ගැන අධ්‍යයනය කරන්න බැරි නිසා ඒකෙන් ලැබෙන දත්ත ප්‍රමාණය ගොඩක් සීමිත වුණා. ඉතින් ඒ හින්දා මොළේ ගැන ලැබෙන තොරතුරු ප්‍රමාණය සීමිතයි. ඊළඟට සත්ව යොදාගෙන පරීක්ෂණ කරන්න පටන් ගත්තා. මේකෙදි ගොඩක් වෙලාවට පාවිච්චි කරපු සත්ව විශේෂය තමයි මියෝ කියන්නේ. හැබැයි ඉතින් මේ මීයාගේ මොළේ වර්ධනෙත් අපේ මොළේ වර්ධනෙත් අතර පොඩි පොඩි වෙනස්කම් තියෙන හින්දා මේ ක්‍රමයක් ගොඩක් ගැළපෙන ක්‍රමයක් නෙමෙයි. මේ ගැටලුවට විද්‍යාඥයෝ විවිධ විවිධාකාරයේ පිළිතුරු හෙව්වා. මෑත කාලයක් වෙනකම්ම MRI, EEG, CT වගේ ඉමේජින් ටෙක්නික් පාවිච්චි කරලා තමයි මේ මොළේ ක්‍රියාකාරීත්වය ගැන ඒගොල්ලෝ අධ්‍යයනය කරේ. ඉතින් එතනින් නැවතුනේ නැති මේ විද්‍යාඥයන්ට තවත් මේ මොළේ ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්න උවමනා වුණා. ඒකට පිළිතුරක් ඒගොල්ලෝ ගොඩක් කාලයක ඉඳගෙන හොයමින් තමයි හිටියේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2013 අවුරුද්දේදී ජෝගන් නොබිලිච් ඇතුළු කණ්ඩායමට පුළුවන් වුණා අපූර්ව හොයාගැනීම සිදු කරන්න. ඒ තමයි අපේ මොළයට සමාන ඒත් ඊට වඩා පොඩි ත්‍රිමාණ ව්‍යුහයක් කෘතිමව ලැබ් එකක් ඇතුළේ නිර්මාණය කරගන්න. මේක මිනි බ්‍රේන් එකක් එහෙමත් නැත්නම් බ්‍රේන් ඕගනොයිඩ් එකක් විදිහට තමයි හඳුන්වන්නේ. පොදුමයි නේද? ඒත් ඉතින් ඇත්තටම මේ වෙද මේ බ්‍රේන් ඕගනොයිඩ් කියන්නේ ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. මුලින්ම අපි මේ ඕගනොයිඩ් කියන එකේ තේරුම් බැලුවදී ඕගනොයිඩ් එකක් කියලා කියන්නේ ඕගන් ලයික් නැත්නම් අපේ ඇඟේ අවයව වලට සමාන හැබැයි කෘතිමව හදපු ව්‍යුහයක්. ඉතින් මේ බ්‍රේන් ඕගනොයිඩ් එකක් කියලා කියන්නේ ලැබ් එකක් ඇතුළේදී වර්ධනය කරගත්ත නියුරෝන ඒ වගේම මොළේ පටකවල එකතුවක්. මේ බ්‍රේන් ඕගනොයිඩ් එකකේ තියෙන වැදගත්කම තමයි අපේ මොළේ ගැන ගොඩක් ගැඹුරෙන් කලින්ට වඩා හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන් වගේම ඇල්සයිමර් ඩිසෝඩර් ඒ වගේම බින්නෝත්මානය ඔටිසම් තත්ත්ව වගේ නියුරොලොජිකල් ඩිසෝඩර් ගැන ගොඩක් ගැඹුරෙන් අධ්‍යයනය කරන්න වගේම ඒවට ට්‍රීට්මන්ට් හොයාගන්න මේ ක්‍රමයේ මගින් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ බ්‍රේන් ඕගනොයිඩ් එක එකපාර ලැබ් එකක් ඇතුලේ නිර්මාණය කරගත්ත දෙයක් නෙමෙයිනේ. විද්‍යාඥයෝ මේකට ගොඩක් කාලයක ඉඳලා තමයි උත්සාහ කළේ. හැබැයි ඒගොල්ලන්ට ඒකෙදි ඇතිවලා තිබ්බ දුෂ්කරතාවය තමයි මේකට හරියටම ගැළපෙන සීනි, ප්‍රෝටීන්, විටමින්, ඛනිජවල සංයෝජනය හොයාගන්න එක. ඉතින් මේ විද්‍යාඥයෝ කණ්ඩායමට පුළුවන් වුණා 2013 ඒ සංයෝජනය හරියටම හොයාගන්න. ඒගොල්ලෝ මේ පබ්ලිෂ් කරපු රිසර්ච් පේපර් එකට අනුව නම් මේ සංයෝජනය අඳුනගත්තට පස්සේ මේ විදිහට බ්‍රේන් ඕගනොයිඩ් එකක් හදාගන්න ක්‍රියාවලිය පුදුම සහගත පහසු එකක් වෙලා තියෙනවා. ඒකට මේ සංයෝජනයට අමතරව ඒගොල්ලන්ට ඕන වෙලා තිබ්බේ ත්‍රිමාණ ආධාරක ආකෘතියක් වගේම ප්ලුරිපොටෙන්ට් ස්ටෙම් සෙල් එහෙමත් නැත්නම් මූලික සෛල වගේ දේවල්. දැන් මේ ස්ටෙම් සෙල් එක ගැන අපි පොඩ්ඩක් කතා කරලා බලුවොතින් ස්ටෙම් සෙල් කියන්නේ සරලවම කිව්වොතින් බෙදුනේ නැති ඒත් ඕන තරම් බෙදෙන්න නැත්නම් විභාජනය වෙන්න හැකියාවක් තියෙන ඒ විදිහට බෙදিলা විවිධ සෛල වර්ග බවට පත් වෙන්න පුළුවන් සෛල වර්ගයකට. සාමාන්‍යයෙන් අපි මේ ස්ටෙම් සෙල් කියන්නේ මූලික සෛල. මේ මූලික සෛල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. පළවෙනි වර්ගය තමයි කල්ල මූලික සෛල එහෙමත් නැත්නම් එම්බ්‍රයොනික් ස්ටෙම් සෙල් කියන්නේ මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ කලල අවස්ථාවේදී. එතකොට දෙවෙනි වර්ගය තමයි පරිණත මූලික සෛල එහෙමත් නැත්නම් ඇඩල්ට් ස්ටෙම් සෙල් කියන්නේ. මේවා ඉපදුනට පස්සේ අපිට අරගන්න පුළුවන් ස්ටෙම් සෙල් වර්ගයක්. මේ වර්ග දෙක අතර පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එම්බ්‍රයොනික ස්ටෙම් සෙල් කලලයක බ්ලාස්ටෝකෝස්ට් අවස්ථාවේදී ඉනර් සෙල් මාසික එහෙමත් නැත්නම්
අභ්‍යන්තර සෛල පිට විදිහට හඳුන්වන සෛල වලින් අරගෙන අපේ ඇඟේ ඕනම සෛල වර්ගයක් විදිහට බෙදෙන්න පුළුවන් හැකියාවක් තියෙන මූලික සෛල වර්ගයක්. මෙහෙම හිතන්න අපිට ඕන වෙනවා පේශි සෛල වර්ගයක්. මේ embryonic stem cell වර්ගයට පුළුවන් මේ විදිහට බෙදিলা මේ පේශි සෛල වර්ගය බවට පත් වෙන්න. ඒ වගේම අපිට අවශ්‍ය වෙන ස්නායු සෛල වර්ගයක් හදාගන්න. එහෙම නැති මේ embryonic stem cell වලට පුළුවන් ඒ අවශ්‍ය ස්නායු සෛල බවට පත් වෙන්න. ඉතින් අනේ විදිහට අපේ අවශ්‍යතාවය මත ඕනම විදිහේ සෛල වර්ගයක් මේකෙන් හදාගන්න පුළුවන්. එතකොට අපි මේ adult stem cell ගැන කතා කරද්දී මේක අපි ඉපදුනාට පස්සේ අපේ ඇඟේ තියෙන විවිධ විශේෂ අවයවhari පටිකවල hari තියෙන සෛල වර්ගයක්. හැබැයි මේවා සීමිත ප්‍රමාණයකින් තමයි තියෙන්නේ. ඒ වගේම මේවට විභජනය නැත්නම් බෙදෙන හැකියාවක් තියෙනවා. හැබැයි තාමත් මේ adult stem cell වල බෙදීමේ හැකියාව ගැන විද්‍යාඥයෝ අතර පර්යේෂණ කරන ගමන් තමයි ඉන්නේ. ඒ හින්දා දැනට විද්‍යාඥයෝ විශ්වාස කරන විදිහට නම් මේ stem cell වර්ගයට තියෙන්නේ සීමිත බෙදීමේ හැකියාව. ඉතින් දැන් අපි ආයෙමත් අපේ මාතෘකාව වෙන brain organoid ගැන කතා කරමු. මේ brain organoid එකක් හදාගන්න එක හරියට බීච් එකකින් එයාට අවශ්‍ය කරන ඉර එළිය, ඒ වගේම පස, ජලය වගේ සුදුසු තත්ත්ව හරියට ලබා දුන්නහම ගහක් බවට වර්ධනය වෙනවා වගේ ක්‍රියාවලිය. ඉතින් මේකෙදිත් මේ pluripotent embryonic stem cell වලට ඒකට අවශ්‍ය කරන තත්ත්ව ලබා දුන්නහම මේ විදිහේ brain organoid එකක් බවට වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේකෙදි වර්ධනය උත්තේජනය කරන විශේෂිත ජෙලි මාධ්‍යයක්, ශරීර උෂ්ණත්වයේ කෘත්‍රිමව ලබා දෙන උණුසුම් ඉනිකියුබේටර් එකක්, ඒ වගේම රුධිර ප්‍රවාහය අනුකරණය කරන මේ ආකෘතිය පොඩි චලනයකට ලක් කරන්න පුළුවන් ඉදිරි සැලැස්මක් වගේ දේවල් තමයි අවශ්‍ය කරන කෘත්‍රිම තත්ත්ව වෙන්නේ. මේ brain organoid එකක් වර්ධනය කරගන්න සාමාන්‍ය ක්‍රියාවලියම අපිට පුළුවන් පියවර කීපයකට බෙදන්න. මුලින්ම pluripotent embryonic stem cell blastocoste වෙන් කරලා අරගන්න ඕනේ. ඊළඟට ඒව cultivate කරලා neuroectoderm එක නැත්නම් මූලික ස්නායු සෛල බවට පත්වීම උත්තේජනය කරන්න ඕනේ. ඊට පස්සේ මේවා ජෙලි මාධ්‍යයක් තුළ වර්ධනය කරගන්න ඕනේ. මේ ජෙලි මාධ්‍ය තමයි matrigel droplet කියන්නේ. ඒ කියන්නේ මීයන්ගේ tumor cell වලින් අරගන්න ජෙලටිනීමය නැත්නම් ප්‍රෝටීනමය මිශ්‍රණයක්. ඉතින් මේ ජෙලි මාධ්‍යයෙන් පෝෂණය දෙන හින්දා මේ neuroectoderm එක බෙදෙන පටන් අරගෙන ඒක වර්ධනය වෙනවා. ඊළඟට මේ වර්ධනය කරගත්ත ව්‍යුහය බයෝරියැක්ටර් එකක් තුළදී භ්‍රමණයට ලක් වෙනවා. ඉතින් අවසානයේදී අපිට පුළුවන්කම ලැබෙනවා brain organoid එකක් නිර්මාණය කරගන්න. ඉතින් මේ තමයි මේ brain organoid එක හදාගන්න මූලික පියවර ටික. ඉතින් මේ විදිහට වර්ධනය වෙන brain organoid එක හරියට අපේ මොළේ small version එකක් වගේ. ඒ වගේම තමයි මේවා වර්ධනය වෙද්දී ඒවා මොළයකින් කලලයේ වර්ධනය වෙනවා වගේ හැම පියවරක්ම අනුගමනය කරලා තියෙනවා. ඒ වගේම මේ brain organoid එක වර්ධනය වෙද්දී ඒ වගේ සෛලස්වයන් සංවිධානයට ලක් වෙන හින්දා බාහිරින් විවිධ සංඥා ලබා දීලා ඒ organoid එකේ පරිසරය වෙනස් කිරීම මගින් මේ organoid එකේ විශේෂිත කලාප වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය නිරීක්ෂණය කරන එකෙන් අපේ නියුරෝන වල වර්ධනය, ඒ වගේම ඒවා සම්බන්ධ වෙන විදි වගේ ගොඩක් දේවල් ගැන අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. හැබැයි මේකෙදිත් පොඩි පොඩි ගැටලුකාරීත්වයක් තිබ්බා. ඒකෙදි ප්‍රධාන වශයෙන්ම තිබ්බ බාධාව තමයි මේ brain organoid එක විශාලව හදන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. මොකද ඒවා පෝෂණය කරන්න ඕන කරන රුධිර නාල නැති හින්දා ඒ වගේ ප්‍රමාණය මිලිමීටර් 4ක තරම් ප්‍රමාණයකට සීමා වුණා. ඒ වගේම මේ brain organoid එකට අවුරුද්දක විතර ආයු කාලයක් තිබ්බට මේ එක brain organoid එකක් හදන්න මාස කීපයක් ගත වෙනවා. ඉතින් මේ වගේ පොඩි පොඩි ගැටලුකාරී තත්ත්වත් මේ brain organoid එක හදාගද්දී ඒගොල්ලන්ට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වෙද්දී මෙන්න මේ brain organoid ගැන විවිධ ආකාරයේ අත්හදා බැලීම් සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේම විද්‍යාඥයෝ මේ ඕගනොයිඩ් යොදාගෙන ඔටිසම්, ඒ වගේම කලින් සඳහන් කළා වගේ බින්නොත් මාධ්‍ය වගේ රෝග ගණනාවකට පිළිතුරු හොයන්න දැනටමත් මේ ඕගනොයිඩ් පාවිච්චි කරමින් තමයි තියෙන්නේ. ඒ වගේම ඊට අමතරවත් මේ වෙද්දී මිනිස් මොළේ පරිණාමණය සිද්ධ වෙච්ච ආකාරය තේරුම් ගන්න මිනිස්සුන්ගේ සතුන්ගේ මොළ අතර සංසන්දනාත්මකව පරීක්ෂණ සිද්ධ වීම පවතිනවා. ඉතින් මේ වෙද්දීත් විද්‍යාඥයෝ මේ අපූර්ව සොයා ගැනීම තව තවත් වැඩි දියුණු කරමින් තමයි තියෙන්නේ. ඉස්සරහ දවසකදී අපි තවත් වීඩියෝ එකකින් මේ ගැන අලුත්ම අප්ඩේට් එකකින් කතා කරමු. ඉතින් ඒ දේවල් ගැන දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.